දැයි පින්වත් ලෝකවාසී බෞද්ධ බැතිමතුනි අද දවසෙත් අපි බලාපොරොත්තු වෙන්නේ ශුන්්‍යත විමුක්තිය තුළින් ධර්ම සාකච්ඡා මණ්ඩපය තුළින් ධර්ම ගැටළු තුළින් ඔබට නිර්වාණ මාර්ගය විවෘත කිරීමේ තවත් එක්තරා දේශනාවක් තමයි අද දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ පින්වත් ඇත්තනි අපි මේ ලෝකීය යථාර්ථයෙන්ම අවබෝධ කරගන්න තුරු නිතර නිතර ධර්ම ශ්‍රවණය කිරීම තමයි ඔබට නිර්වාණ මාර්ගය හැටියට මට සඳහන් කර පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරේ ධම්මානුධම්ම පටිපදාව සී සත් ධර්ම ශ්‍රවණේ මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ මාර්ගයේ කල්යාණ මිත්‍ර සේවනය තමයි මූලික කොට පෙන්වා දෙන්නේ.
හැම දෙනාම උත්සාහ කරන්නට ඕනේ ධර්ම ශ්‍රවණිය තුලින් මේ ලෝකයේ ශුන්්‍යතාවය මේ ලෝකයේ සැකසෙලා නැහැ කියලා මනාව අවබෝධ වෙන තුරුම යථාර්ථය අවබෝධ වෙන තුරුම සෑම වෙලාවක කල්යාණ මිත්‍ර සේවනයම කරන්න කියලා ඔබට මම මේ වෙලාවේ ඔබගේ දේශකතුමා හැටියට එහෙම නැත්නම් ඔබගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ හැටියට මා මේ වෙලාවේ ඔබට ආරාධනා කරමි ඉස්සම දෙනාම තේරුම් ගන්නට ඕනේ මේ යථාර්ථය අවබෝධ වෙන තුරුම අපි බණ අහන්නට ඕනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධෝසු භගවා බෝධාය ධම්මං දේසි මහණෙනි අවබෝධය පිණිසමයි ධර්මයේ තියෙන්නේ අපිට මේ ආකාරයෙන් දකින්න ඕනේ ඇත්තටම අපි අවසාන වශයෙන් මේ ධර්මාර්ගයේ කෙලවර කියන්නේ තැන අවසාන බැල්ම නැත්නම් අවසාන දැක්ම තමයි කිසිවක් සැකසී නැහැ කියලා මේ සිහිනයක් මේක හරියටම චිත්‍රපටයක් වගේ එකක් කියලා ඔබට පත්‍ය වෙන්න ඕන. මේ පත්‍ය වීම තමයි ඔබගේ අවසානම මේ මාර්ගඵල කියලා අපි ලකින්නට පුළුවන් වෙන්නේ. සප්පින්වත් ඇත්තන්න මම ප්‍රාර්ථනා කරනවා මේ කල්යාණ මිත්‍ර සේවනය තුළින් ලබා ගන්නා වූ මේ දහම් අවබෝධය තුළින් ඔබට උතුම් අමා මහ නිවන් දකින්නට මේ පිං මේ ධර්ම දානමය පුණ්‍ය ශක්තිය ධර්ම කුසලමය පුණ්‍ය ශක්තිය ධර්ම ශ්‍රවණමය පුණ්‍ය ශක්තිය උපනිෂ උපකාර ධර්මය බවට පත් වේවා කියලා අපි හැමෝටම ප්‍රථමයෙන්ම නමස්කාර පූර්වක ඔබලාට පිං අනුමෝදන් කරගන්න කියලා සාදුකාරයක් දෙන්න කියලා කියනවා අද දවස අපිට මේක දායකත්ව ධර්ම දේශනාවක් නිසා මේ දායකත්ව ලබා ගන්න අපේ කුසලකාමි පුණ්‍යකාමි ඒ වගේම ශාසනික හිතකාමි බොහෝසේ ශාසනික කටයුතු වල මූලික වෙලා කටයුතු කරන අපේ ගෞරවනීය උපාසිකාවක් එනයි අද අපි ඔබලාට පෙන්වා දෙන්නේ තුමිය තමයි අද මේ කල්යාණ මිත්‍ර සේවනය තුළ ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය ලබා ගැනීමට සමත් වෙන උපාසිකාව. තවයි ගම්පා ජයන්ත රණතුංග ගෞරවනීය උපාසිකාව. එතුමියට මේ ආනිසංශ කොච්චරද කියලා මගෙන් අහුවොත් මට කියන්නේ අසංකේයයි අප්‍රමේයයි කියන විතරයි. ඒ කියන්නේ මේක ගණන් කරන්න බැරි ප්‍රමාණයක් කියන්න බැරි තරම් ආනිසංසමයේ වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා අපිට අනන්ත සතර පුරාවට යන්න ආනිසංස ඕනේ අපිට තියෙන්නේ මේ වෙලාවෙ නිවන් දකීමේ ක්‍රමවේදයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ පෙන්වා දුන්නු ඒ අවබෝධය තුළ ඔබට නිවන් දකින්නට මේ කුසල් හේතු වාසනා වේවායි වගේ මම ප්‍රාර්ථනා කරනවා මගේ ගෞරවනීය උපාසිකාව ගම්පා ජයන්ත රණතුංග ගෞරවනීය උපාසිකාවට අද මේ තමන්ගේ ධර්ම දානමය කරන පුණ්‍ය ශක්තිය උපනිෂ ධර්මයන් බවට පත් වෙලා පාරමිතා ශක්තිය යම් අඩුවක් තිබේ නම් ඒ අඩුව පිරිහිලා කුසල ශක්තිය වැඩි වෙලා මේ දරුවට මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදී මේ ආත්මයේදීම මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඉදිරියේ මේ මහා පරතෝ පොතක පත්‍ය තුළම සියලු සෞඛ්‍යලස් නසමින් උතුම් අමා මහ නිවන් දකින්නට මේ පින් කුසල් උපනිෂ උපකාරක ධර්මයක් බවට පත් වේවා කියලා අපි හැමෝම එකතු වෙලා නමස්කාර පූර්වක සාදුකාරයක් දීලා පින් අනුමෝදන් විය යුත්තේමය. හොඳයි ඒ වගේම අපි අපිට පේනවා එතුමිය මෙන්න මේ අයට පුණ්‍ය අනුමෝදනා ගෙන යනවා සුජීවත්ව ජීවත් වසන මෑණියන් වන වීරවර්ධන ගෞරවනීය මෑණියන්ටත් පොළොන්නරුව දිය බෙදුම ADN නෝනා AD නෝනා ගෞරවනීය උපාසිකාව සහ කුමාරි ආමි නිස්සංක ගෞරවනීය මෑණියන්ට සහ තම ස්වාමි පුරුෂයාටත් ගෞරවනීය දරුවන් දෙදෙනෙක්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ඒ අයටත් මෙම ධර්මය කන වැදිලා ධර්මඥානය පහළ වෙලා මේ ගෞතම බුද්ධ රාජ්‍ය මේ ආත්මෙදීම මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඉදිරියේම සියලු සෞඛ්‍යලස් නසමෙන් උතුම් අමා මහ නිවන් දකින්නට මේ පින මේ කුසලී උපනිෂ උපකාරක ධර්මයන් බවට පත් වේවා කියලා අපි හැමෝම එකතු වෙලා සාදුකාරයක් දෙමින්
පුණ්‍යානුමෝදනා විය යුත්තේ මේ. ඒ වගේම එතුමිය ප්‍රාර්ථනා කරනවා මිය ගිය පියාණන් වන වසර 48කට පෙර මිය ගිය රණතුංග සහ මොයි සිඤ්ඤෝ පියවරුන්ට සහ වැලිගමගේ මෑණියන්ටත් ගෞරවනීය මෑණියන්ටත් පුණ්‍යානුමෝදනා ලැබේවා. ඒ තමන්ගේ මළගිය ඥාතීන්ට මේ පිම්පෙත් අනුමෝදන් වෙලා ඒ අය යම් දුගතිගාමි ස්ථානවල ඉන්නවනම් වහ වහම සුගතියට පත් වෙලා ඒ අයටත් මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ මේ කල්යාණ මිත්‍යයන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා සියලු සෞඛ්‍යලස් නැතිවෙන තුරු අමා මහ නිවන් දකින්නට මේ පින මේ කුසල් උපනිෂ උපකාරක ධර්මයක් බවට පත් වේවා කියලා අපි ඔක්කොම එකතු වෙලා නමස්කාර පූර්වක සාදුකාරය දෙමින් පුණ්‍ය අනුමෝදනා විය යුත්තේ මේ. ඒ වගේ අපේ ගෞරවනීය මහා හරියතුන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සහ ධර්මයේ දේශනා කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබිලා තව තවත් මේ අසරණ ජනයා සසර දුකෙන් නිදහස් කිරීමට ඔබ වහන්සේට චිරාත් කාලයක් ධර්ම දේශනා කරන්න දීර්ඝායුෂ ලැබේවා කියලා එතුමිය ප්‍රාර්ථනා කරන මේ ප්‍රාර්ථනාවත් එලෙසම ඉටු වේවා කියලා අපි ඔක්කොමලා එකතු වෙලා නමස්කාර පූර්වක සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කළ යුත්තේ මේ. හොඳයි මනාල දවසේ අපි මතක් කරනවා අපේ ගෞරවනීය උපාසිකාව ගම්පහ ජයන්ත රණතුංග ගෞරවනීය උපාසිකාව ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් වීමෙන් ඒ අයට මේ ගෞතම බුද්ධ රාජ්‍ය මේ ආත්මයේ දින මේ කල්යාණ මිත්‍යන් වහන්සේ ඉදිරියේදීම සියලු සෞඛ්‍යලස් නැසමින් උතුම් අමහා මහ නිවන් දකින්න ලැබේවා 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 කියලා අපි හැමෝම එකතු වෙලා සාදුකාරයක් දෙමි. අද දවසේ අපේ ධර්ම ගැටළු ප්‍රශ්න ප්‍රශ්න පත්‍රයේ උත්තර අපි වහලමු. ගෞරවනීය අරහතුන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා. අද රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරමි. අරහත් භාවයේදී නැතිවන්නේ පංච උපාදානස්කන්ධයේ චන්දරාගයද? අරහත් භාවයේදී නැතිවන්නේ පංච උපාදානස්කන්ධයේ චන්දරාගයද? අරහත් ඵල නිරෝධ සමාපත්තියේදී පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය යන දෙකම නිරුද්ධ වී යන්නේද? මොන ප්‍රශ්නය? කරුණාවෙන් පහදා දෙන මේ ඔබ වහන්සේගෙන් නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. එතකොට මේක අහන්නේ මොකද ප්‍රශ්නේ? අරහත් භාවයේදී නැතිවන්නේ පංච උපාදානස්කන්ධයේ චන්දරාගයද? මොකද? යස්ද නෝද? අරහත් භාවයේදී නැති වෙන්නේ පංච උපාදානස්කන්ධයේ චන්දරාගයේද? අපිට උත්තර ලැබෙනවා. මුදියනෝල අරහත් භාවයේදී නැති වෙන්නේ පංච උපාදානස්කන්ධයේ චන්දරාගයේද? උත්තරේ උත්තරේ ඇටියට අපි කතා කළොත් උත්තරේ ඇත්තටම පින්වතුන් උත්තරේ නෝ. ඇයි නෝ කියන්නේ කියලා බලන්න ඕන. අරහත් භාවයේදී නැතිවන්නේ පංච උපාදානස්කන්ධයේ චන්දරාගයද කියන එක නෙමෙයි. අරහත් භාවයේදී නැතිවන්නේ සම්පූර්ණයෙන්ම අවිද්‍යාවේ ස්වභාවය. අවිද්‍යාව චන්දරාගයේ පංච උපාදානස්කන්ධේ චන්දරාගයේ කියලා කියන්නේ බෑ. අවිද්‍යාව නැතුනොත් තමයි ඒක උත්තරයක් දෙ පිළිගන්න වෙන්නේ. ඉතින් මුළුමනින්ම රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන සමස්ත ඔරම්බෝග ධර්මතික අවබෝධය තුළ දැන් ඒක සම්පූර්ණයෙන්ම
ගැළවිලා යනවා. ඒ නිසා පින්වතුනි ඡන්ද රාගය කියලා කියන්නේ අවිද්‍යාව තුල හටගන්න එකක්. නන්දි රාගය, ඡන්ද රාගය, තණ්හාව. එතන අවිද්‍යාව ඇති කල්ලි ඡන්ද රාගයක් තියෙනවා. එහෙනම් අවිද්‍යාව තියෙන කල්ලි ඡන්ද රාගය තියෙනවා. අවිද්‍යාව නැති කල්ලි ඡන්ද රාගය පවතින්නේ නැහැ. එතකොට අපි පංච උපාදාන ස්කන්ධයක් තියෙන චන්දරාගය නැති වෙනවා නෙමෙයි පංච උපාදානස්කන්ධයක් හටගන්නේ නැහැ කියලා දකිනවා පංච උපාදානස්කන්ධයක් හටගන්නේ නැහැ කියලා දකිනකොට ඊ අවිද්‍යාව දුරු වෙනකොට ආයෙත් පංච උපාදානස්කන්ධේ චන්දරාගය ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ එතකොට අපිට පංච උපාදානස්කන්ධයේ චන්දරාගය නැති වෙනවා කියනකොට අපිට දැන් පංච උපාදානස්කන්ධය හම්බෙලා ඉවරයි තැල් අම්මා නැ කියනකොට ඔබට මොකද හම්බලා තියෙන්නේ අම්මා හම්බෙලා ඉවරයි පංච උපාදානස්කන්ධයේ චන්දරාගයේ නැති වෙනවා කියනකොට පංච උපාදානස්කන්ධය පැවිදලා ඉවරයි එහෙනම් ඒසයි ඔබ දකින්න ඕනේ මේ අවිද්‍යාව තමයි මේ ඔක්කොම කරන්නේ ඒ කියන්නේ ප්‍රඥා අවබෝධයෙන්පත් නොවීම තේරෙන්නේ ඒසයි අපි හැමෝම දරුම් ගන්න ඕනේ මේ මහා රහත් ඵලයේදී දකින්න ඕනේ අපි චන්දරාගය කියන එක පවතින දියා අවිද්‍යාව පවතින නැති නිසාම සියල්ල ලෝකේ සැකසී නැහැ කියලා අවබෝධාත්මක ධර්මය තුලින් දකින්න. ඒක තමයි වෙන්නේ. හරිද? අය වෙනම එකක් එක එක කියන්න ඕනේ නැහැ. නේ? දැන් අපි මෙහෙම ගිය ඊටපස්සේ කියයි රහත් ඵලෙ නැති වෙන්නේ සක්කාය දෘෂ්ටිය ය නැත්නම් විචිකිච්ඡාය ඒ එක එක කියන්න ඕනේ නැහැ. අවිද්‍යාව නැතුණු කල්ලි සියල්ල හවුසිරා. අවිද්‍යාව තමයි මේ ඔක්කොම හෙන මේ සේරවනේ නේ මොකද්ද ඔක්කොටම මුල බොනික්කා කියලා කියනවා ලොකු අම්මා තේරවල් ඔක්කොටම මුල බොනික්කා නෙමෙයි ඔක්කොටම මුල අවිද්‍යාව කියලා කියනවා බුදුහාමුදුරු නේද මේක දකින්න ඔබලා ඔබලා මේ අවිද්‍යාවෙන් නිදහස් වුණාම අලුතෙන් චන්දරාගයක චන්දරාගේ මේ පංච උපාදානස්කන්ධක චන්දරාගයක් ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ මගේ පින්වතුනි. ඊළඟ අපි ඉතුරු කැලලත් බලමු. අරහත්ඵල නිරෝධ සමාපත්තියේදී පංචස්කන්ධ හා පංච උපාදානස්කන්ධ දෙකම නිරුද්ධ වී යන්නේද? අරහත්ඵල නිරෝධ සමාපත්තියේදී පංචස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ දෙකම නිරෝධ වී යන්නේ. ඇත්තටම අරහත්ඵල නිරෝධ සමාපත්තිය කියන්නේ මොකක්ද? අරහත්ඵලයත් අරහත්ඵල නිරෝධ සමාපත්තියත් අතර වෙනස කොහොමද කියලා බුදු ඔබම අද දෙනු උත්තරේ. ඔව්. අරහත්ඵලයත් අරහත්ඵල නිරෝධ සමාපත්තියත් කියන්නේ දෙකක් දෙකක්ද? ඇත්තටම වින්නතුනේ අරහත් ඵලය සහ අරහත් ඵල නිරෝධ සමාපත්තිය. හරිද? එතන ඔබ හරියට දැක්කොත් ওই දෙකේ වෙනසක් නැහැ. හරිද? ඒ කියන්නේ ප්‍රඥා අවබෝධයම කියන නම
දැන් බලන්න ඔබ ප්‍රඥා අවබෝධයේ රහත් ඵලයට පත් වුණාට පස්සේ අරහත් ඵලයට පත් වුණාට පස්සේ ඔබ දකින්නේ මොකද්ද මේ ලෝකේ මේ විඥාන මට්ටමේ ඔබ මේ ලෝකේ දකින්නේ මොකද්ද පරම ශුන්‍යයි කියලානේ එතකොට විඥාන මට්ටමින් ලෝකය පරම ශුන්‍යයි කියලා දැක්ක ඒ ස්වභාවය වෙනස් වෙනවද ආපහු ආපහු වෙනස් වෙන්නේ නැහැ එතකොට අරහත් ඵල නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ අරහත් ඵලය කියන්නේ ශුන්‍යතාවය පිළිබඳ දැක්ම තමයි හරි එතන අරහත් ඵල නිරෝධ සමාපත්තිය සහ අරහත් ඵලය කියලා අපි වචන දෙක තුනක් උනත් එකම අර්ථය කියන එක තේරුම් ගන්නට ඕන තේරුණා දැන් ඔබ හිතන් ඉන්නේ අරහත් ඵල නිරෝධ සමාපත්තියට පත් වෙන්නට මේ අර භාවනා කරනවා වගේ එක තැන ඉඳගෙන ඇස් දෙක වහගෙන මේ යන වැඩක් කියලා එහෙම එකක් බුදු දහමේ කොහෙවත් නැහැ එතකොට නිවන වුණත් අරමුණු කරන්න බෑ නිවන පණවන්නත් බෑ තේරෙනවා නිවන කියන එක පණවන්න බෑ එතකොට නිවන අරමුණු less නැත්නම් අනාරම්මණම් වෙනකොට එතකොට සමාපත්තියට යන්න අරමුණක් නැහැ යමෙක් සමාපත්තියට සමවදිනවා කියනකොට අරමුණක් තියෙන්න ඕනේ මොකක් නිවන හරි අරමුණ වෙන්න ඕනේ දැන් අරමුණ වෙන නිවනත් අරමුණ කරන්න නිවන අරමුණ වෙනව නම් ඒකත් අවිද්‍යාවක් ඒක සමාපත්තියක් කියන එකක් නෙමෙයි තියෙන්නේ ඇත්තටම අවබෝධයක් විතරක් අපිට කතා කරන්න පුළුවන් බුදුහාමුදුරුව දෙතිබ්බ ඥාන ගොඩක් සත් අසාධාරණ ඥාන 6යි සත් සාධාරණ ඥාන 6යි බුදුහාමුදුරුවෝ ඥාන වලින් බලලා ලෝකේ දියා අද මෙන්න මෙයා නිවන් දකින්නවා කියලා උන්වහන්සේට ඉන්ද්‍රියෝපරිය පන්න ඥානෙ අනාවරණ ඥානෙ වෙනි ඥාන දීලා නමුත් උන්වහන්සේට ඕවට යන සමවදින්න ඕන නැහැ උන්වහන්සේට ඒව ස්වභාවයෙන්ම ඒ බුද්ධත්වෙදි හම්බ වෙන දේවල් හරිද හිතන එහෙම හිතුවා දිව්‍ය ලෝකේ දැන් මොනවද වෙන්නේ කියලා ඩක් ගාලා උන්වහන්සේට අර අපිට ටීවී එකේ අර සිරස දාගත්තා වගේ තමයි දැන් ඉරු එකේ මොනවද යන්නේ කියලා ඉරු එක දාගත්තා වගේ දැන් උන්වහන්සේට අපාය channel එක දාගත්තා. උන්වහන්සේට අපාය channel එකක් තියෙනවා දිවි තල තියෙනවා මනුෂ්‍ය දිවි ලෝක තල අතීත අතීත භවයන් වලට යන්න චතුපපති නානි බුබ්බේස් නිවාසාන්තු නානි ආදී වගේ විවිධ channel තියෙනවා උන්වහන්සේට. අපිට ඒ channel නැහෙනි. අපිට තියෙන එක channel එකයි. ධර්මඥානෙ නැත්තම් රාත්පල අවබෝධයක් විතරයි අපිට තියෙන්නේ. අපේ චැනල් එකයි උන්වහන්සේගේ චැනල් තියෙනවා 12ක්. ඒ චැනල් වලට යන්න වෙන වෙනම මේ සමාපත්තිය දෙන්න ඕනේ නෑ. හිතුණු ගමන් ඩග්ගල යන්න පුළුවන්. දැන් ඔයාලා මේවා දැක්කා නම් ඩග්ගල කියන ඔයාලා මේ සැරේ දී නිවන් දකිනව නැද්ද කියලා. ඉදී නැති එක ඒවලා දීපියනම් කියනවා. නේද? ඔයාලා මේ නිවන් දකිනව නැද්ද කියලා බසගාලා කියනවා. ඉතින් ඔයාලා මට මොනවද දෙයක් කියන්නේ? ඔයා අතීතයේ මෙන්න මේ දවසේ මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒකයි මේ මෙතන විපාකය කියලා කියනවා. ඒ channel එක බුද්ධ channel එක හැමෝටම හම්බ වෙන්නේ නැහැ. හරිද? ඉතින් උගතෝ බෝවක විමුක්ත රහතන් වහන්සේට channel 6ක් තියෙනවා. හරිද? සෝස්කර රහතන් වහන්සේට එක channel එකයි තියෙන්නේ. ඒ තමයි රහත්ඵල අවබෝධය විතරයි. දැන් මට තියෙන එක channel එකයි. මට නම් channel ගොඩක් නැහැ. මට මේ එක දවසේ වෙන දේවල් කියන්න බෑ. නැත්ත කියන්න බෑ. දැන් ඔබ වහන්සේගේ අරියතුන් වහන්සේට තියෙන එක channel එකයි. මම සුෂ්ක විදර්ශක විතරයි. මට නම් ඔය උඩින් බලනින් එහෙම මෙහෙන් අනේකාගේ හිට කියන්නේ එමනම් කිසි කෙනෙකුට බෑ. අවංකවම කතා කරන්න එපා. ඒ නිසා පින්වත් ඇත්තෝ තේරුම් අරගන්නට ඕනේ. අපි මේ බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන නිරෝධ සමාපatti කියලා එකක් අපි හදාගෙන ගහගත්ත එකක් මිසක ලේබල් එකක් අවිද්‍යාව තුළ ඒ හැම වෙලාවෙම ඉන්නේ නිරෝධ සමාපatti තමයි රහතන් වහන්සේ.
සුනිතාවේ අවබෝධ කරගෙන තමයි ඉන්නේ. ඉතින් හැමදාම හැම වෙලාවෙම බුද්ධත්වයෙන් පසු නිරෝධ සමාපත්තිය තමයි. රහත් භාවයෙන් පස්සේ නිරෝධ සමාපත්තියම තමයි. ඒ නිරෝධ සමාපත්තිය කියන්නේ හටගෙනම නැහැ කියලා දකින්න එක. අනුපාදිත නිරෝධයම තමයි තියෙන්නේ. ඉතින් මොකක්වත් අව විශේෂ වෙන්නේ නැහැ. ඉතින් ඉතින් මොකක්වත් විශේෂ වෙන්න බෑ කොයි වෙලාවකවත්. කොයි වෙලාවක හරි විශේෂ වෙලා ආය නිරෝධ සමාපත්තිය යනකොට කොයි තරම් වැරදිද? ඒතර බුද්ධත්වයට යන්න ආය සමාපත්තියකට යන්නත් ඕනේ කියලා අපිට හිතෙන්න පුළුවන්. අවබෝධයට යන්නේ. එහෙම නැහැ. බුදුවරුන්ගේ අවබෝධයද කොතනකවත් කොයි තැනකවත් කෙලෙස් හැදෙන්නේ නැහැ. කෙලෙස් හැදෙන්නේ නැහැ කියන්නේ ඇයි? හැම වෙලාවෙම ඉන්නේ අවබෝධය තුලමයි. හැම මොහොතක්ම හැම ශ්‍රේණියක්ම බුදුවරු රහතන් වහන්සේලා ඉන්නේ නිකලෙස් ස්වභාවයේ. ඒ නිකලෙස් ස්වභාවයේ අලුතෙන්ම වාගත් එකක් නෙවෙයි. සමාපත්තිය කියලා ගත් එකක් නෙමෙයි. අවබෝධය තුල නිතරම අවබෝධයෙන් ඉන්නකොට නිකලෙස්මයි. සමාපත්තියද වැඩිච්ච වෙලාවේ විතරක් නිකලෙස් නෙමෙයි හැම වෙලාවෙම නිකලෙස්. ඒ නිසා නිරෝධ සමාපත්තිය, රහත් භාවය, ප්‍රඥා අවබෝධය කියන්නේ එකම කතන්දරයකට කියපු වචන ටිකක් විතරයි. දැන් පින්වතුනි අපිට ඒකේ උත්තරය අහලා දෙනවා පංචස්කන්ධ පංච උපාදානස්කන්ධයන් දෙකේම නිරෝධයද කියලා. මේ නිරෝධ සමාප්පත්තියේ ඉන්නලා ඉතින් රහත් භාවයේදී කියන එක දෙකම එකනම් ඉතින් එහෙනම් ඇත්තටම පංචස්කන්ධ පංච උපාදානස්කන්ධේ නිරෝධය කියන එක වඩා වැඩගත් චකසී නැහැ කියලා තියෙන දැක්මෙන් තමයි උන්වහන්සේලා සෑම වෙලාවෙම වැඩ සිටින්නේ. ඒතර බාහිර භෞතිකයක් ආධ්‍යාත්මිකයක් මනෝ මට්ටමක් අභිවවාගිය ප්‍රඥා අවබෝධයක් නේද? විඥාන මට්ටමත් එහා ගියා. විඥාන මට්ටමත් ගලවලා යනවා. හරිද? ඒ විදිහට මනෝමය සංඥාමය ලෝකයක් අභිවවා යනවා. එතකොට හේතුඵල ධර්මත් අභිවවා යනවා. ඒතර කර්මය කර්මමාලය වාදයට අභිවවා යන අවබෝධය. දැන් ඉතින් මොකක්ද ඉතුරු වෙනවද? කර්ම කර්මඵලයේවත් හේතුඵල න්‍යාය ධර්මයක් ගැන කතා කරන්නවත් බෑ මේ 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 අවබෝධය තුළ. හරිද? කර්මයේ කර්මඵලය සහ හේතුඵල න්‍යාය ධර්මය ගැන කතා කරන්නේ සෝතාපන්න සකුදාගාමි අනාගාමි අය. හරි? ඒ අය කතා කරනවා කර්මයේ කර්මඵලය ගැන. හරි? භෞතික ලෝකයේ කාම භූමියේ කර්මයේ කර්මඵලය ගැන කතා කරන්නේ අන්න සෝතාපන්න සකුදාගාමි අය. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝකවල තියෙන කර්මයේ කර්මඵලය ගැන කතා කරන්නේ අනාගාමි උත්තමයන්. මේ දෙකෙන්ම අභිභවාගී සියල්ලෙන්ම නිදහස් වෙච්ච භාවය තමයි මම රහත් භාවය. පුද්ගලයාගේ ස්වභාවයෙන් තොරයි. දැක්මක් නෙදී. ඒ දැක්මයි මේ කාටවත් කියන කින් ඉදිරිය වෙනස් කරන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි ඔබ දකින්න ඕනේ. ඒ දැක්ම වෙනස් වෙන්නේ නැහැ සදාතනිකයි. ඒ දැක්මට නම් තියෙනවා. අපි කියන ප්‍රඥා අවබෝධය කියනවා, බුද්ධ කියනවා, රහත් භාවය කියනවා, ධම්මටිඥානය කියනවා නේද? දැන් විවිධ විදිහින් ප්‍රඥා යථාභූත ඥානය කියන විවිධ නම් කිව්වත් එකම දේ තමයි ශුන්්‍යතාවය දැකීමේ දැක්ම. අන්න ඉතරයි අපිට කියන්න තියෙන නිසා පින්වතුනේ වචනේ එහෙම කිව්වට කලබල වෙන්න එපා. දැන් ওই සමහර අය ඉන්න මේ මවාගත්ත සමාපatti වලට සමවදින්න යනවා. මුන්ට පිසු නෙදී. රහත් වුණාට පස්සේ මොන සමාපත්තියක්වත් නැහැ. නේද? සාධනවාන්තේ සතු සමාපත්තියක් තියනකොට එම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ මේ සමාපත්තියක් තියනවා කිව්වේ ගමන් ටක් ගල යනවා අරමුණා. ඒක අනාරම්මනක් නෙමෙයි. ඇත්තට රහතන් වහන්සේ කියලා කියන එකේ ස්වභාවය කොච්චරද කියලා විස්තර කරන වචන නෑ. පැහැදිලිද යමුටම?
අවසරයි ගෞරවනීය හරියතුන් වහන්සේ ඉන්දියානු යෝගීන් මහා සමාධියකට පත්ව අදිස්ථානයෙන් තම සිරුර ඇත ඇර ගිය අවස්ථා සඳහන් වෙනවා. එයි ඇත්ත ඇත්තක් තියෙනවාද? එහිදී සිදුවන්නේ කුමක්ද? තෙරුවන් සරණයි පාලිත ගෞරවනීය උපාසකතුමා පාලිත. මම හිතන්නේ මේක සිද්දි නුවරින් තමයි අපිට අපිට මේක සිද්දිනේ. एक ध्यान वडला 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 उठ आकाश संचार विज्ञान आकिंचान निवसान आसंजा दिवस ओंट मे खाए उल उष्मेनोत्र ध्यान सामपत्ति ओंट खाय उडिंग यटिंग अभिमेन इधि पाति हर ඉර්ධිපාතිහාරය කිරීමේදී මනෝකායක් හදලා මේ මනෝකාය යාලට ගෙනියන්න පුළුවන් හේවණ ඇතට ඒක ධ්‍යාන වල තියෙන ලක්ෂණයක්. ඉතින් ඒක විවිධ ආදී වශයෙන් බුදුහාමුදුරුව පැහැදිලි කරලා තියෙනවා. මේවා හැබැයි සත්‍ය පහකට වඩා මේවා ඔක්කොම කෙලෙස් සහිතයි. अरे उड़ी गया ध्यान लाभी याम याम देवल करान बोलवा वातुरे उड़ी यान बोलवा नेलो याटिंग यान बोलवा गस गल परागने यान बोलवा तुलट तो ये उन्हें दिन बड़ी बड़ी बैठे टीका उन्हें जी मिनिस्टर देख का लाभी के मिनिस्टर देख का वो मिनिस्टर उड़े आना ना को मुंह नहीं बैठेगा रे अगले दिन मैजिक कार्य आगे वो सेल्लंदान बोलवा करता हूँ ध्यान මාවිතයට පත් කරන්න පුළුවන්. ඉතින් මොඩ මිනිස්සු රැවටෙනවා. ඒක තමයි බුද්ධත්වයේ, ඒක තමයි රහත් ඵලයේ කියන්නේ. හරිද? ඔබට මෙතන ඉන්න කෙනාට ඉර්ධිපාතිහාරයෙන් අපි හිතමු කොළඹට වැඩියා කියලා. ඒ ධ්‍යාන ශක්තිය යන්න පුළුවන් අවස්ථා තියෙනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා. ඉතින් ඒවා අපිට මේ කය අතල්ලා මේ කය මෙහෙ කියලා ඒ වෙන මනෝකයකින් යන්නත් පුළුවන්. දැන් ඒ කාලේ එහෙම मगे शासने අවිද්‍යා භූමිය කෙලෙස් භූමියේ මාර්යාගේ දෙල්ල මාර්යාගේ වැඩ කිඩ මාර්යාගේ වැඩෙක් වෙන්න එපා බුදුහාමරංගේ වැඩෙක් වෙන්න
අතුන අපේ ගෞරවනීය උපාසකතුම එක්කන ගෞරවනීය අරියතුන් වහන්සේ ඇලීම තුල ගැටීමද ගැටීම තුල ඇලීමද ඇති බව කරුණාවෙන් පහදා දෙන්න මේ ප්‍රශ්නේ අවිද්‍යාව තුලින් අහන්නේ ස්වාමින් වහන්සේ එතකොට ඇලීම තුල ගැටීමද ගැටීම තුල ඇලීමද ඇති බව පැහැදිලිද ඇත්තද ඒක යස්ද නෝද ඇලීම තුල ගැටීම තියනවාද එහෙම ගැටීම තුල ඇලීම තියනවාද යස්ද නෝද ඇලීම තුල ගැටීම තියනවාය ගැටීම තුල ඇලීම තියනවාද කරුණාවෙන් පහදා දෙන්න මොකද කියන්නේ උත්තර yes ද නෝද उत्तर ඇලීමට අපි කියනවා රාගය ගැටීමට අපි කියනවා දේශය මේ දෙකටම හේතුව මොකද්ද මුලාව එහෙනම් ඇලීම තුලමයි තමයි ගැටීමත් ගැටීම තුලම තමයි ඇලීමත් ඇයි එකට හේතුව මුලා එහෙනම් ඔබට ඇලෙන්දර ගැටෙන්දර හිතෙන්නේ ඇයි දන්නවද තණ්හාවෙන්ද මගේ කරගත්තේ නැත්තම් ඇලිමත් නැහැ ගැටිමත් නැහැ මුලාවක් නැහැ ඔබට මේ ලෝකේ කිසිවක් සැකසෙන්නේ නැහැ කියලා දැනගන්න මම ඇතුළු සමස්ත විශ්ව ලෝක ධාතුම සැකසෙලා නැහැ කියලා දැක්කොත් අන්න දැන් මොකක්වත් නැහැ කියන දැක්ම තුළ ඔබට දැන් ඇලෙන්න දෙයක් උන්නේ නැහැ ගැටෙන්න දෙයක් තේරුණා එතන අපි ඇලිම ඇලීම නැති කරගන්න ඇලෙන්නේ නැතුව ඉන්න එක නෙමෙයි උත්තරේ ගැටීම නැති කරගන්න ගැටෙන්නේ නැතුව ඉන්න එක නෙමෙයි උත්තරේ ඇලෙන්නේ නැතුව ඉන්න ගැටෙන්නේ නැතුව ඉන්න උත්තරේ මුලාවෙන් නිදහස් වෙන්න මුලාව මොකද තියනවා කියන මුලාව එහෙනම් ඔබ ඇලෙන්නේ නැහැ කියලා ඔබ මේ ලෝකේ තියෙන වස්තු ද්‍රව්‍ය අම්මා තාත්තා දරුව සහෝදරව අතහැරලා කැලේ ගියාට හරියන්නේ නැහැ. ඒවා මට පේන්න එපා මං ඇලෙන්න යන්නේ මේවා තියෙනකොටනේ කියලා ඔබ කිලා ඇංගිලා හිතට හරියන්නේ නැහැ. ඔබගේ තාම තියෙන මුලාව. ඊට පස්සේ ඔබ කැලේ ඉඳලා කල්පනා කරන උන් මොනව කරනවද දන්නේ නැහැ කියලා. ඊවත් ඔබ ඒත්නම ඇදිනු අඩේ මොනව කරනවද දන්නේ නැහැ කියලා ඉතින් ආයෙ ගැටෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම නෙමෙයි. මේ කය අරන් කොය වද්‍යන්න නෙමෙයි කිව්වේ. මේ කයේ මුලාවෙන් උත් මේ ලෝකයේ සමස්ත විශ්ව ලෝක ධාතුවෙන්ම මුලාවෙන් නිදහස් වෙලා මේ ලෝකේ කිසිවක් සැකසී නැහැ කියන මහා ප්‍රඥාව පහළුන් කල්ලි ඇලෙන්න දෙයක් නැහැ ගැටෙන්න දෙයක් නැහැ මුලාවෙන්න දෙයක් නැහැ. දැන් ඔබ උදෑ අද උදේ ඉඳලා ඔබ විවිධ වැඩ කරානේ බැනගත්තා ගහගත්තා රවාගත්තා වැඩ කළා රස්සා කළා මොනව හරි කියමුකෝ හරි ඔය ඔක්කොම මොනවද ඔය ඔක්කොම කළේ මොනවද ඔය ඔක්කොම ඔබ දැක්කෝ සංකල්ප කියලා ඔය හැම එකක්ම වර්තමාන මොහොතේ පවතින සංකල්පයක් කියලා ඔබ දැක්කෝ की दे कल दे उक्कुमा उबगे हितेम हदागत्त संकल्प जालेक्ले उब देख्को देंग उबट
යලි හැලෙන්න හෝ ගැටෙන්න හෝ මුලා වෙන්න දෙයක් තියෙනවා නේද එහෙනම් ඒ ඒ කාර්ය කරන වෙලාවේ තියෙන සංකල්ප ටිකක් දැන් හිතන වෙලාවේ තියෙන්නේ සංකල්ප ටිකක් එදත් අදත් හෙටත් ලෝකේ සංකල්පයක් ලබ දැක්කොත් තුන් කාලෙම ඔබ නිදහස තුන් කාලෙම මුලා වෙන්න නිදහස තුන් කාලෙම මුලා වෙන්න නිදහස තුන් කාලෙම රාගය දේශය මොහේ නිදහස තේරුණාද දැන් අපි මොනවනේ මේ බොරුවන්නේ කරන්නේ කපනවා කොටනවා මරනවා කියලා කී ඉන්න මොනවද කරන්නේ කපන්නේ කොටන්නේ මරන්නේ කොහොමද ප්‍රතිබිම්බද අරියද අපි සිහිනයක් තුළ අපි ඉඳගෙනම සිහිනයක් තුළ කතා ටිකක් කිය කී ඉන්නවා මොන උත්තරේ जो हाँ रोगे ना ऐलेंड देयक ने गेटेंड देयक ने मुलाविंड देयक ने बुद्ध सांस नहीं के ने रागक से देशक के मोहक के निमी ये निगांड सांस नहीं बुद्ध सांस नहीं किया ने राग राग करंड देयक ने गेटेंड देयक ने मुलाविंड देयक ने के लिए देखी නිර්වාණ මාර්ගය තුලක් කියලා රාගක්ෂය දේශක්කේ මොහක්ද හැබැයි නිවන් දැක්කට පස්සේ රාගක්ෂය නැහැ දේශක්කේ නැහැ මොහක්කේ නැහැ රාගක්ෂය අනුපාදිතයි දේශක්කේ දේශේ අනුපාදිතයි මොහය අනුපාදිත වූ දැක්කලේ රාගයේ දේශයේ මොහය කොරන්න තියා කියන්නවත් තියා වචනයක්වත් කතා කරන්න දෙයක් නැහැ පොතේ පතේ තියෙන කතන්දර මට වැඩක් නෑ අපිට ඔබ ඒක ගන්න දෙපා දැන් ඔය කියන මේ ඒතම් පණීතං ඒතම් පණීතං ඒතම් සබ්බ සංකාරෝ සමතු ඒතම් පණීතං යදිදං සබ්බ සංකාරෝ සමතු තන්නක් විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කිය හරි තන්නක් විරාගෝ නිරෝධ නිබ්බානන්ති කියලා කියනවා. ඒ කියන්නේ තණ්හා කරන්න දෙයක් නැහැ. තණ්හා කයෝ කියන්නේ ඒකයි. තණ්හා ශේය වෙනවා කියන එක නෙමෙයි දැන් අදහස් කරන්නේ. තණ්හා කරන්න දෙයක් නැහැ. රාග කරන්න දෙයක් නැහැ. දේශ කරන්න දෙයක් නැහැ. කාට රාග කවුද ඉන්නේ රාග කරන්නේ? මමත් නැහැ. ලෝකයක් නැත්තම්. කවුරුත්ම නැත්තම් එතන. කුඹට රාග කරන්න කවුරු ඉන්නේ? කුඹට දේශ කරන්න කවුද ඉන්නේ? ප්‍රතිබිම්බ දෙකක් තියෙනවා එච්චරයි. ප්‍රතිබිම්බ දෙක කියන්නේ බොරුවක් නම් දැන් මොකද්ද කරන්නේ කියන්නේ? ඔබට ඔබව කවදාවත් හම්බෙලා නැත්තම්. ඔබට තවත් කෙනෙකුට හම්බෙලා නැත්තම් ඔබට කවදාවත් ලෝකයක් හම්බෙලත් නැත්තම් ඔබ විසින් ලෝකයේ පරම ශුන්‍යයි කියලා දකින්ව නෙමෙයි මම කියන කෙනා විසින් ලෝකයේ පරම සුන්දරයි කියලා පරම ශුන්‍යයි කියලා දකින්ව නෙමෙයි මම ඇතුළු සමස්තේම පරම ශුන්‍යයි කියලා ප්‍රඥා අවබෝධයෙන් දැක්ම නිවන කියයි මම ඉඳලා නිවන් දකින්ව නෙමෙයි තේරෙනවද මම කියන්නේ මම ඉඳලා නිවන් දකින්න කොහොමද නිවන් දකින්න නේ නේ දැන් ඒකයි බුදුහාමුදුරු ඉතාම ලස්සන දේශනා කළේ මේ ජන කෙනෙක් එන කෙනෙක් ඉන්න කෙනෙක් අරමුණක් ද්‍රව්‍යයක් වශයෙන් හිරක් කඳක් සඳක් තාරකක් එලවක් මෙලවක් පරලොවක් ආපෝ තේජෝ වායෝ පඨවි කිසිවක් කිම් පණවන්න බැරි පුද්ගල වාදයෙන් තොර සුපිරි දැක්ම මහණෙනි නිර්වාණ අවබෝධයයි මාගේ
රහත් වෙනවා. රහත්ලා ටික කාලයක් යනවා මහ රහත් වෙනවා. ආ ඉතුරු වෙන්නේ නැහැ කියන්නේ. ප්‍රඥා අවබෝධයේ සුපිරිම එක. සුපිරිම ස්වභාවය. මහ රහත් භාවය. අර සීනිය අපි මෙහෙම කියනවනේ අර අපි මෙහෙම කියනවනේ අර අපි කියනවා අපි රෑන්ක් එකක් අපි කියමුකෝ අපි රෑන්ක් එක SP කියමුකෝ සුපරින්ටෙන්ඩන්ට් ඔෆ් පොලිස් SP SSP කියලා කියනවා අපි නේද එතකොට සුපරින්ටෙන්ඩන්ට් සීනිය සුපරින්ටෙන්ඩන්ට් ඔෆ් පොලිස් ඒ වගේ රහත් වෙලා ටික කාලයක් ගියාම සීනියර් රහත් භාවයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ප්‍රඥා අවබෝධයේ තියුණුම අවස්ථාවකට පත් වෙනවා. ඒවා යන්නේ කියලා මහ රහත් භාවය කියලා කියනවා අපි. එතන දෙකම එකයි. නමුත් අර්ථන තියෙන සුපිරි ගතිය වැඩි ටිකක්. එකයි වෙන්නේ. හරියට ඉස්කෝලේක ජීව විද්‍යාව හරි රසායන විද්‍යාව හරි පළවෙනි පත්වීම ලබාගෙන යා ගුරුවරයෙක් ඇටියට ළමයිට උගන්වනකොට සුළු සුළු අඩුපාඩු වෙනවා. හැබැයි ආ ගුරු වෘත්තිය අවුරුදු 15ක් 10ක් විතර උගන්වනකොට එයාගේ සුළු සුළු අඩුපාඩුත් මැකිලා ගිහිල්ලා සුපිරි ගුරුවරයෙක් බවට පත් වෙනවා එක්ස්පීරියන්ස් එකකින්. ඒ වගේ තමයි පින්වතුනි මේ අරහත් භාවයත් දේශනා කරලා 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 කාලයක් යනකොට සුපිරිම සුපිරි තැනට පත් වෙනවා අපි කියනවා බුදු ශාසනයේ මහා රහත් භාවය කියලා. පුද්ගලයාට අයිති නෑ. දැන් අපි බලමු තව දහම් ගැටලුවක් තුලින් ඔබට දහම විසඳන්න. අපි යන් අපේ ගෞරවනීය උපාසිකා කල්යාණි දිසානායකගේ ප්‍රශ්නයක් ඇසුරේ එතුමයි අපි උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ප්‍රශ්නේ හාමු. සෙවන් සන්නේ ස්වාමීන් වහන්සේ පදේ සංගුණොත් ලෝකේ සැකසෙනවා කියන්නේ කුමක් නිසාද? පද පරම වුණොත් නිවන් දකින්නේ නැහැ යනුවෙන් අදහස් වන්නේ කුමක් නිසාදයි කරුණාවෙන්. පදේට හවුණොත් පදේට හසු වුණා කියලා කියන්නේ යම් කෙනෙකු පදේට හසු වුණා කියලා කියන්නේ මොකට හසු වුණාද? කෙනෙක් පදේට හසු වුණා කියන්නේ කුමට හසු වුණාද කියලා ඔබ දකින්න. කුමටද හසු වුණේ? පදේට අසුනා යයි කියන්නේ ඒකේ යටි අදහස් තේරුම කුමක්ද? उत्तर बहुम सार्थक उत्तर आप लेना लास्ट मेक विस्तर करना पदय की पदय पदय की शब्द रूपे शब्द रूपे की रूपेट रूपेट असुनाई की पंच उपादान स्कंदेट
පංච උපාදානස්කන්ධයට හවුනායි කියන්නේ ලෝකයට. ලෝකේ හවුනායි කියන්නේ සසරට. සසර හවුනායි කියන්නේ යලි පුනර්භවයට. කෙනෙකුට පදයක් හරි හම්බ වෙනවා නම් ඔහු අහුවන්නේ පංච උපාදානස්කන්ධ රූපය හම්බ වෙනවා. පදේ කියන්නේ ශබ්ද රූපය. ශබ්ද රූපය ආරම්භය වුණට වේදනා සංඥා සංකාර විඥාන හටගන්න. එතකොට උඩ ලෝකය සැකසෙනවා. මොකද ලෝකය පංච උපාදානස්කන්ධ ලෝකය. පංච උපාදානස්කන්ධේ ලෝකය හම්බ වෙනවා කියන්නේම උන්ට පදේ හම්බ වෙනවත් එක්කම උඩ ලෝකය හම්බ වෙනවත් එක්කම සසරක් සසරක් හම්බ වෙනවා. සසරක යන පැවැත්මකුත් හම්බ වෙනවා. සපින්නතර පද පරමේ කියලා කියන්නේ පදේ හම්බ වෙච්ච කෙනෙකුට පදේ තුල පදේ ගැන විස්තර කරන කෙනෙකුට පදේ උපාදානය කරගත්ත කෙනෙකුට පංච උපාදානස්කන්ධයක් අල්ලගත්ත කෙනෙකුට කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. යා පද පරමේක් වෙලා පංච උපාදානස්කන්ධ දුකට පත් වෙලා මරණයට පත් වෙනවා කියලා ගයි බුදුහාමුදුරුවෝ තාමත්ම ලස්සන දේශනා කළා. ඒ නිසා පින්නතර පද ඔක්කොම පදවැල් නැති තැනයි නිවන. සියලු පදවැල් වලින් නිදහස් වූ තැන. සියලු පදවැල් කියන්නේම පංච උපාදානස්කන්ධයම. මොකද පදේ කියන්නේ රූපයක්. රූපය වේදනාව සංඥා සංකාර එකටම හටගෙන ස්වභාවයක්. සත්‍ය තේරුම් අරගන්න ඕනේ. ඔබ මේ පදය පදවැල් වලින් නිදහස් වෙච්ච සියලු තන්වීම අවිද්‍යාවෙන් නිදහස් වුණු තැන. අන්න පින්වතුනි ඔබට රූපය පිළිසිඳ දැනගත්තා කියලා අපි කියනවා. රූපය පිළිසිඳ දැනගත්තන පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් භාවයකට පත් වෙනවා. විසංඛාරං ගතං චිත්ත. මේ විදිහට ඔබට පුළුවන් වුණොත් පද පරමයක් නොවි පදේ ග්‍රහණය නොකොට පදේ දින ශුන්්‍යතාවයක් දැක්කොත් ඔබ අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්නට ඔබට හැකියාව ලැබෙන බව තාමත් පැහැදිලිව දේශනා කරන්න කැමතියි. අපි බලමු තවත් ප්‍රශ්නයක්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. චිත්ත චෛසික රූප අනුපාදිත බව දැකීම නිවන් අවබෝධය ලෙස හඳුන්වනවාද? කරුණාවෙන් පහදා දෙන්න. චිත්ත චෛසික රූප අනුපාදිත ලෙස දැකීම නිර්වාණ අවබෝධයද? උත්තරය ඔබට අන්තර්ජාලයට මුදාහරින පිළිතුරු ලබා දෙන්න. චිත්ත චෛසික රූප අනුපාදිත ලෙස දැකීම නිර්වාණ අවබෝධයද? උත්තරේ යස්. උත්තරේ යස්. චිත්ත චෛසික රූප කියලා කියන්නේ ලෝකයයි. පංච උපාදානස්කන්ධයයි. චිත්ත කියලා කියන්නේ විඥාණයට, චෛසික කියන්නේ සිතුවිලි වලට, රූප කියන්නේ රූපස්කන්ධයට. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයට අපි කියනවා තවත් නම් ටිකකින් චිත්ත චෛසික රූප කියලා. මේ චිත්ත චෛසික රූප කියලා කියන්නේම පංච උපාදානස්කන්ධයට. පංච උපාදානස්කන්ධයේ රූපස්කන්ධයේ රූප. පංච උපාදානස්කන්ධයේ වේදනා සංඥා සංකාර චෛසික. පංච උපාදානස්කන්ධයේ විඥාණය චිත්ත. ඉතින් මේ පංච උපාදානස්කන්ධය සැකසෙලා නැහැ කියලා දකින්න තැන නිර්වාණ අවබෝධයයි මා සඳහන් කරන්නේ. තපින්වත් ඇත්තන්ට ඉතා මනාව අවබෝධ කරගන්න පුළුවන්.
මේ අභිධර්මානුකූලව පවා බුදුහාමුදුරු දේශනා කළා කියන්නේ පංච උපාදානස්කන්ධය සැකසෙන්නේ නැහැ මහණෙනි. මේ පංච උපාදානස්කන්ධයක් හටගන්නේ නැති තැනක පංච උපාදානස්කන්ධයක් හටගන්නවා කියලා දකින්න එක තමයි මුලාව. තමගේ පින්වත් දරුවනේ හොඳට මේ ධර්මයේ විමසන්න. විමස විමස බලන්න අපට චිත්ත චෛසික රූප කියන ඒවා අනුපාදිය ධර්ම ලෙස යමෙක් දකිනවා නම් ඔහුට ඊළඟට හම් වෙන්නේ නිබ්බාන. සතර පරමාර්ථ ධර්ම කියලින් දකින චිත්ත චෛසික රූප නිබ්බාන කියන ඒ පරමාර්ථ ධර්මයන් නී පෙන්වා දෙන්නේ බුදුහාමරෝ විජම්බන තුලත් මේ කියන විදියටම පංච උපාදාන ස්කන්ධේ විසංඛාර භාවයමයි. නිසා දෙඟුතුනේ මනාව දකින්න මේ ධර්ම අපිට විවිධ පදවැල්න භාවිතා කරලා විවිධ වචන භාවිතා කරලා විවිධ ආකාරයෙන් විවිධ මාර්ග වලින් මේ නිර්වාණ අවබෝධයේ පිණිස බුදුවරු ලෝකෙට බණ කියනවා. හැබැයි කියන්නේ එක බණක් නේද? බණ දෙක තුනක් නැහැ. දැන් ඔබට මම විවිධ විදිහට මම ගහනවා හැමදාම මම බැට්මන් කෙනෙක් වගේ එනවා ග්‍රවුන්ඩ් එකට මම ගහන්නේ හයේ පාරවල්. හැබැයි එකම පැත්තට නෙමෙයි ගහන්නේ. හරව හරවා ගහනවා. ඒ ගහන්නේ හැබැයි සීමාව ඉක්මවා යන්න හයේ පාරවල්. ඒතකොට ලකුණු හම්බෙනවා නම් හම්බෙන්නේ එකම ලකුණු. හැබැයි ෂොට් එක ගහන පැත්ත වෙනයි. දැන් අපි කියනවා ස්වයා ලෙග් ගහන හයේ පාරක් ගන්න. ස්ක්වයා කට් කරලා හයේ පාරක් ගන්නවා. ලෙග් කට් දෙක අරන් හයේ පාරක් ගන්නවා. බැක් පුට්ටි එකක් ගහනවා හයේ පාරක්. ඒතර ඉන් ෆ්‍රන්ට් එකට පැනලා ගහනවා හයේ පාරක්. ගහලා තියන්නේ ඔක්කොම හයේ පාරව. තේරුණාද? ගැහුවේ පලාත වෙනයි. ඒ වගේ මාර්ග වෙනස් වුණාට නිවන එකයි. කතාව වෙනස්. කුඹුරු වැඩ කරන එක නට කුඹුර නගුල අල්ලලා කියනවා. දොස්තර මහත්තයාට නලාව අල්ලලා බණ කියනවා. ඉංජිනේරුවට පාලම අල්ලලා බණ කියනවා. ලෝයරට තරාදි අල්ලලා බණ කියනවා. කම්කරුවට උදැල්ල අල්ලලා බණ කියනවා. පාර වෙනස් ෂොට් එක එකයි. ඒ වගේ බුදුහාමුදුරුවෝ දෙවියන්ට ගැහුවේ ෂොට් එක වෙනයි. දෙවියන්ට ගැහුවේ විජම්බන ආරාගේ චිත්ත චෛතක රූප නිබ්බාන කියලා ගැහුවා පාරක්. වන් ෂොට් නොකවුට් දෙයියෝ. ඒ වගේම බුදුහාමුදුරුවෝ සාමාන්‍ය මිනිස්සුන්ට ගැහුවේ ෂොට් එකක් ගැහුවා. මොකද්ද? පංචෝපාදානස්කන්ධය සැකසිලා නැහැ කියලා දකින්ද කියලා. ඒ හැබැයි දෙකම බලයි යනකොට එකම ෂොට් එක තමයි ගහලා තියෙන එකම ලකුණ. ඒ වගේ විවිධ විදිහට බුදුවරු දක්ෂයි පින්වතුනි. හරි දක්ෂයි. අපි ලෝතුරා මෑ බුදුහාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේ හරි දක්ෂයි. අය පාරවල් ගහන්න හරි දක්ෂයි. නිවනටමයි ගහන්නේ ෂොට් එක. ඒකයි උන්වහන්සේගේ තියෙන අශිරිය. පින්වතුනි කොහෙන් ගියත් නිමා කළ තියෙන නිවන තුලින් බලන්න ත්‍රිපිටකය 84,000 ධර්මස්කන්ධයෙන් කියලා තියෙන එකම දෙයක්. තේරුණාද? ඒසා පින්වතුනි බලාට එක බණක් සිය පාරක් ඇහුවත් බණ 100ක් සිය පාරක්වත් එකම අදහසයි උන්වහන්සේ පෙන්වලා තියෙන්නේ. සාපි දක්ෂ වෙන ඒ කාලේ එක ෂොට් එකෙන්ම නිවන් දැක බයත් හිටියා. ඒකට කියනවා උග්ගති තන්න. දෙවනි ෂොට් ඒ ෂොට් එකේ අවසානයේ නිවන් දැකනවා විපටි තන්න. ෂොට් 100ක් 1000ක් 2000ක් 3000ක් 5000ක් විතර ගහපම නිවන් වල නෙයිය. ෂොට් එකක් කොච්චර ගහුවා ෂොට් වදින්නේ නැහැ උන්ට. එක බෝලයකටවත් ගහගන්න බෑ. ආන්නේ උන්ට කියනවා පද පරිමු. අරියට ටිකට් කීඩාවට ගිහිලා පළවෙනි බෝලේටම හයේ පාරක් ගහන එක උග්ගටි දන්න. ඕවරේ අවසාන බෝලේට හය එකක් ගහන එක විපටි දන්න. ඕවර 50ක් විතර තට්ටු දාලා 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 අර ඉතර හිටිය අර ටිකට් කීඩේ හිටියනේ ඔය තට්ටු දාන කෙනෙක් දන්නවද නැහැ. තට්ටු විතරක් දාන කෙනෙක් අශාන් තිලකරත්න කියලා කෙනෙක් මතකද? අසන් ඉන්න තට්ටු මයිදාන්නේ.
තට්ටු දාලා දාලා අන්තිමේදී මැච් එක ඉවර වෙන්න යනකොට 50 වෙනි ඕවරේදී විතර ගහනවා හැ එක. ආන් එයාට කියනවා නෙయ్య කියලා. මුළු මැච් එකේම ගහන්න නැති එකාට කියනවා පර පදමය කියලා. දැන් බොමල සරල උදාහරණයක් ඔබට කියව ගහන්න ඕන. නැත්නම් ඔබ හිතනවා මේක මේක නෑ නෑ මේක මේක මේ හැම තමයි දෙල්ලම යන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ අති දක්ෂ ක්‍රීඩකී කියලා මං කියන ක්‍රීඩාව ඉදී. නුවාසේ ස්වන්බෝ ඥාණයෙන් මේ ධර්මය අවබෝධ කරගන්නේ. ආයි කාටවත් මේ කඩේ ගිහිල්ලා එවනේ අන්තිම උදාහරණයක් අහන ඔබ වහන්සේගේ ගුරුවරයාගේ මගේ ගුරුවරයා ධර්මයේ විනය කියනවා. තමන්ම හොයාගත්ත ධර්මයේ සහ විනය තමන්ගේම ගුරුවරයා කියලා කතා කරපු එකම ශාස්ත්‍රවරයාත් බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ මර පිළිදිමි යනකොට අහන කවුද අපේ ගුරුවරයා? ඔබලාගේ ගුරුවරයා ධර්මයේ විනය කියලා කියාගෙනමයි ගියේ. මගේ ගුරුවරයා ධර්මයේ විනය, ඔබලාගේ ගුරුවරයා ධර්මයේ විනය කියලා කියපු එකම ශාස්ත්‍රවරයා ලෞතර සම්මා සම්බුදුජානන් වහන්සේ පමණයි. එවන් උත්තරීතර ධර්මයක් අහන්න ඔබලා කොච්චර වාසනාවන්තද යයි මා මේලාවේ ඔබලාගේ විමසන්නේ යයි කියනවා. පුදුමාකාර ශාස්ත්‍රවරයෙක්. අවසානයේදී කියනවා ධර්මයේ විනයත් අතහැල දැනයි නිවන කියලා. තමම් සාර අසංග කල්පලක්ෂය පෙරම් පුරලා තමන්ගේ ගුරුවරයාවත් අතහරින දැනයි නිවන කියලා කියපු එකම ශාස්ත්‍රවරයා ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මම පමණයි. එහෙම කියන කෙනෙක් නෑනේ. මෙච්චර කාලයක් හදාගෙන අපි කත් අතරින් කියනවා. කොයිතරම් දැක්මක්ද පින්වතුනි. මේ විදිහට අපි බුදුහාමුදුරුගෙන අපි ආඩම්බර වෙන්න ඕනේ. සද්ධානුසාරීව බොහොම ප්‍රඥාවන්තව අපේ ලෞතර බුදුවරුන් අපේ ශාස්ත්‍රවරයා මෙහෙම කෙනෙක්. සියලු මුෂ්ටි සියලු මුට්ටි වලින් නිදහස් වෙච්ච කෙනෙක්. मुट्टी नहीं किया नहीं गुरु मुस्ती 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 अभी मुट्टी मुट्टी की बात आ रही सीलो मुट्टी वेलिंग निदास से इच्छे गुरु वाले ये तमाई सेवा शास्त्र वाले ये शास्त्र वाले क्या पुत्र है ते टाइम आंगो बट पेनी इधर ला मेरे दर्म ये मना वो बट खाने बादीन द उन्हें पाहर गया है ऐसा पिंग वात ऐतनी माँ के ऊपर बुद्ध हाम रोग वाटों बला पिलिगान दिपा बला मेरे दाहम जा कपाला මම බුදුහාමුදුරුව අපි දෙන්නම ඔබලාට මග පෙන්වන්නේ පමණයි. ඒසා බුදුරජාණන් වහන්සේ කියනවා මට ඔබලා නිගන් දක්වන්න බෑ. මේ ධර්මය හොඳට ඉගෙන ගනින්න. ධර්මයේ විනය හොඳට අවබෝධ කරගනින්න. ධර්මයේ දැක්කොත් මාව දකින්න පුළුවන්. බුදුන් දකින්න පුළුවන්. සෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං දක්කති जो धम्मं धक्कति सो मन धक्कति කියලා එදා බුදුහාමුදුරෝ අපේය වක්කලි සූත්‍රය බලන්න කියලා. එහෙව් කිව් බුදුවරු සියමාන වැඩ සිටින සමයේත් කිව්වේ මාගේ රූපස්කන්ධය දිහා බලන් ඔබ නිවන් දකින්නේ නැහැ වක්කලිය. ඔබ ධහම දැකපන් ධහමේ එලිලා ගිහිල්ලා ධහමත් අතහැරප දැන ඔබට බුදුන් දැකීමක් කියාව ලැබෙනවා. සුන්දරයි පිංගුතු හරිම ආශ්චර්යයි. එවන් ශාස්ත්‍රවරයෙක්ගේ පුත්‍රයෙක් වෙන්න ලැබෙනවා නම් ඒක තමයි මේ සාසරයේම නිදහස් වීම. තුඹලාට මා පෙන්වා දෙන මේ උත්තරීතර ධර්මයේ මනාව අවබෝධ කරගන්න මගේ දරුවන්ට තව තවත් ධර්මඥානෙ පහළ වේවා. මේ උත්තරීතර ධර්මයේ තව තවත් කණ වැදේවා. ඒ විතරක් නෙමෙයි අද දවසේ ධර්ම ශ්‍රවණ ආභිලාභි පුණ්‍යාභිසංස්කාර ධර්මයේ තුලින් මේ ධර්ම ශ්‍රවණය කළ සියලුම මගේ දරුවන්ට උතුම් අමා මහ නිවන් දකින්න මේ පින් කුසලය උපනිෂ උපකාරක ධර්මයක් බවට පත් වේවා කියලා හැමෝම පුණ්‍යානුමෝදනා සහිතව নমස්කාර පූර්ව සාදු කියලා පින් අනුමෝදන් විය යුත්තේමය. හොඳයි නේද? අද දවසේ දේශනාව මෙතනින් මම නිමං කරනවා. මගේ දරුවෝ රෑ වෙනකොට ඒට උදේ නැගිටලා රාජකාරී වැඩවලට යන්න ඕන. ඉතින් ඒ වගේ දේවල් තියෙන නිසා දීර්ඝවත් ගැති නෙදී ඉන්නේ කියන ටික හොඳට මැතිනේ. යටි ගැති.
හොඳයි එහෙනම් අද දවසේ අපි විශේෂයෙන් මතක් කරන අපේ ගෞරවනීය උපාසිකාව ප්‍රථම වතාවට ධර්ම දේශනාවක් ලබා ගනිමින් මේ බුද්ධ ශාසනයේ ඊළම කුසලයේ වෙන දානමය කුසලයේ වෙන සබ්බ දානං ධම්ම දානං ජිනාති මහණි මහණි සියලු ධර්මය දානයන් අතර ඊළම දානය ධර්ම දානයයි මා දේශනා කරමි ඔබ කෝටියක් වේදන් කළා ඔබ කෝටියක් වේදන් කළා දන් දුන්නත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අහස උසට බැඳි දානය දුන්නත් ඒ සියලු දානයන් අතර ඒ ධර්ම දානය පළවෙනි ස්ථානයේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉතින් එවන් උත්තරීතර පුණ්‍ය කර්මයකට මේ ශාසනයේ අත තියාගන්න පුළුවන් උණු දරුවෙක් ගැනයි මේ කියන්නේ. ඒ ගම්පා ජයන්ත රණතුංග ගෞරවනීය උපාසිකාවයි. පින්වතුනි මේ ධර්ම දානය කියන්නේ සෙල්ලම් එකක් නෙවෙයි. සැබෑම බුද්ධ පුත්‍රයා සැබෑම ආර්යතුන් වහන්සේ කෙනෙක් තුළින් උඹලාට බණක් කියා ගන්න ලැබෙනවා නම් ඒ තමයි මේ ශාසනය ලබාගත් හැකි උඹලාට ඉහෙළම කුසලයේ හැටියට බුදුහාමුදුරුවෝ සැලසනා කළේ. ඒ නිසා පින්වතුනි අපේ ගෞරවනීය උපාසිකාව ගම්පා ජයන්ත රණතුංග උපාසිකාවට අපි ඔක්කොමලා එකතුලා ප්‍රාර්ථනා කරමු මේ ලබාගත් ආ වූ මහා පුණ්‍යාභිසංස්ක හරධර්ම තුළින් පාරමිතාවක් බවට පත් වෙලා කුසලස්ස උපසම්පදාව පූර්ණත්වයට පත් වීමෙන් මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ මේ ආත්මයේම මේ කල්යාණ මිත්‍යන් වහන්සේ ඉදිරියේම මේ මහා පරගෝතක පත්‍ය තුලම උතුම් මහා මහ නිවන් දකින්න මේ ගෞරවනීය උපාසිකා ගම්පා ජයන්ත රණතුංග උපාසිකාවට කියාව ලැබේවා 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 කියලා අපි ඔක්කොම සාදුකාරයල්ල පුණ්‍යානුමෝදනා විදිහට නමස්කාර පුලක පින් අනුමෝදන් විය යුත්තේමය. එවගේ තුමිය ප්‍රාර්ථනා කළ සුජීව වසන මෑණියන් වෙන වීර වර්ධන ගෞරවනීය උපාසිකාව පොළොන්නරුවේ දියබෙදුමේ ඒ ඩීන් නෝන ගෞරවනීය උපාසිකාව සහ කුමාරියාමි නිස්සංක ගෞරවනීය මෑණියන්ට සහ තම ස්වාමි පුරුෂයාටත් සහ දරුවන්ටත් දරු දෙදෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සහ ධර්මඥානයේ පහළ වෙලා මේ ගෞතම බුද්ධ රාජී මේ කල්යාණ මිත්‍රන් වහන්සේ ඉදිරියේම මේ මහා පරතෝ භූතක පත්‍ය තුළම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් මහා මහ නිවන් දකින්නේ මේ පින් කුසල් උපනිෂෝ උපකාරක ධර්මයක් බවට පත් වේවා කියලා අපි හැමෝම එකතු වෙලා සාදුකාරයක් දෙමු පින් උතුම්. ඒ වගේම මිය ගිය තමන්ගේ පියා වෙන මීට අවුරුදු 48කට පෙර මිය ගිය රණතුංග සහ මොයි සිංහෝ පියවරුන්ට හා වැලිගමගේ මෑණියන්ට පුණ්‍යානුමෝදනා සහිතව මේ මහා කුසල උපනිෂෝ උපකාරක ධර්මයක් බවට පත් වෙලා ඒ අයත් යම් දුගතිගාමි ස්ථානයක සිටිනව වහවහම සුගතිටපත් වේවා. ඒ අයටත් මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ මේ කල්යාණ මිත්‍යන් වහන්සේ ඉදිරියේ මුතුම මහා නිවන් දකින්න මේ පින් කුසල් උපනිෂෝ උපකාරක ධර්මයක් බවට පත් වේවා කියලා අපි හැමෝම එකතු වෙලා සාදුකාරයක් දෙමු. ඒ වගේම ගෞරවනීය දේශකයන් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනය නිම ධර්මයේ දේශනා කරලා මේ අසරණ සත්‍යයන් සසරෙන් නිදහස් කිරීමට වාසයට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය වාසනා උදා වෙන්නට මේ පින් කුසල උපනිෂ ධර්මයන් බවට පත් වේවා කියලා මේ ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවක් එලෙසම ඉටු වේවා කියලා අපි ඔක්කොම එකතුලා සාදුකාරයක් දීලා නමස්කාරක පූර්ව සාදුකාරයක් දෙමු. හොඳයි එමනම් අද දවසේ අපි අපේ ගම්පා ජයන්ත රණතුංග ගෞරවනීය උපාසිකාවගේ සියලු මළගිය ඥාතීන්ටත් ඔබ අප හැමදෙනාගේම සියලු මළගිය ඥාතීන්ටත් මේ පින් පෙත් අනුමෝදන් වේවා. ඒ අනුමෝදන් වින් අපේ මළගිය ඥාතීන් යම් දුගති ස්ථානයක සිටිනම් වහ වහම සුභිතටපත් වේවා. ඒ විතරක් නෙමේ අපේ මළගිය ඥාතීන් මේ ගෞතම බුද්ධ ආගියේ මේ කල්යාණ මිත්‍යන් වහන්සේව වෙනත් කල්යාණ මුත්‍යන් වහන්සේ කෙනෙක් ඉදිරියට ඇවිත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ උතුම් අමා මහ නිවන් දකින්නට මේ පින මේ කුසලයේ උපනිෂෝ උපකාරක ධර්මයන් බවට පත් වේවා කියලා හැමෝම එකතුලා নমස්කාර පූර්වක සාදුකාරයක් දෙමු පින්වතුනි. ඒ වගේම අපේ ගෞරවනීය උපාසිකාව ගම්පා ජයන්ත රණතුංග ගෞරවනීය උපාසිකාවගේ සුජීව වසන අම්මා තාත්තා දරුවෝ සහෝදරයෝ ඥාතීතුවත් ස්වාමි පුරුෂයා ඒ වගේ සියලු දෙනාටම ඔබ අප හැම දෙනාගේ සුජීව වසන අම්මා තාත්තා දරුවෝ ඥාතීතුවත් ඒ වගේම බිරිඳවරු ස්වාමි පුරුෂයන් මේ ආදී සියලු දෙනාට මානුෂ්‍ය ලෝකයේ මිනිස්යන්ටත් දිව්‍ය තලවල ඉන්න සියලු දෙවියන්ටත් රාක්ම තලවල ඉන්න සියලු රාක්මයන් රූපාවචර අරූපාවචර රාක්ම තලවල ඉන්න සියලු රාක්මයන්ට
ප්‍රේත ලෝකයේ ප්‍රේතයන්ද අසුරනිකායේ අසුරයන්ද එතකොට තිරිසන් භූමියේ තිරිසන් සතුන්ද නිරේ ඉන්න නිදි සතුන් යම රජතුමයි යමපල්ලා ආදි වශයෙන් එකීමකී නොකී සියලුම සුජීවතුන් සත්‍යන්ද මේ පින්පෙත් අනුමෝදන් වේවා ඒ අනුමෝදන් වීමෙන් යම් දුකට ස්ථානවලින් ආය සුගතිටපත් වේවා ඒතරන්න මේ ගෞතම බුද්ධ රාජයේ තම තමන්ගේ කල්යාණ මිත්‍රන් වහන්සේලා ඉදිරි අමා මහ නිවන් දකින්න මේ පින මේ කුසලී උපනිෂෝපකාරක ධර්මයක් බවට පත් වේවා කියලා අපි කොමල නමස්කාර පූර්වක සාදුකාරය දිලා පින් අනුමෝදන් ඉදිරිත්තේ මේ යති. ඒ වගේම අපි අතරින් අවඩක් අසාධාරණයක් කළ යම් සත්‍ය දුක තිබුමේක සිටිනම් ඒ අයටත් මේ පින උපනිෂ ධර්මයක් කියලා වහම සුබලිට පත් වේවා. ඒ අයටත් මේ ගෞතම බුද්ධ රාජ්‍යයේ මේ කල්යාණ මිත්‍රන් වහන්සේ ඉදිරි දැවිතුතුම් අමා මහ නිවන් දකින්නට මේ පින් කුසල් උපනිෂ උපකාර ධර්මයක් බවට පත් වේවා කියලා අපි ඔක්කොම ලකදලා සාදුකාරය දෙමින් පින් අනුමෝදන් විය යුත්තේමය. හොඳයි එමනම් අද දවසේ මෙතන ඉන්න මගේ ගෞරවනීය උපාසක දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන මගේ සියලුම ගෞරවනීය උපාසක දරුවන්ට ඒ වගේම අන්තර්ජාලයේ කෙටි පණිවිඩයෙන් ධර්මයේ ශක්තිමත් කරන සියලු දරුවන්ට අද දවසේ පුරාවට කරගත්තා වූ සියලු පුණ්‍යාභි සංස්කාර ධර්ම ඒ වගේම අනන්ත සතර පුරාවට කරගත්තා වූ සියලු පුණ්‍යාභි සංස්කාර ධර්ම මේ වෙලාවේ කරගත්තා වූ ධර්ම ශ්‍රවණාවිලාදී පුණ්‍යාභි සංස්කාර ධර්ම කැටි වෙලා එකතු වෙලා ඉඳ කීලයක් මහා මේකියක් බඳු මහා ප්‍රඥා අවබෝධයට පත් කරලා මේ වෙලාවේ මුතුන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් අමා මහ නිවන් දකින්නට මේ පින මේ කුසලී උපනිෂ උපකාරක ධර්මයක් බවට පත් වේවා කියලා අපි ඔක්කොම ලැබතුලා නමස්කාර පූර්වක සාදුකාරයක් දීලා පින් අනුමෝදන් විය යුතුමයි. හොඳයි එමනම් අද දවසෙත් අපි ධර්ම දේශනා මෙතකින් නිමා වෙනවා. පින්වත් ඇද්දනි ආයෙත් අපි ඔබ හමු වන්නේ එත රාත්‍රී 9යි එත රාත්‍රී 9ත් 9යි කාලක් අතර වයි කාලෙදී තවත් ධර්ම දේශනාවකින් හමන විශේෂ අපි මතක් කරන්න ඕනේ දැන් පොයේ දිනේ අපිට ළඟා වෙනවා. අපි පොයේ දිනේ සියලු දෙනාට අපි ආරාධනා කරනවා අපේ විජම්බන දේශනාව පටන් ගන්නවා. ඒදී ඔබලාට ළඟම හිටියානම් මම හිතනවා වඩා සාර්ථක වේවි. තමගේ කල්යාණ මිත්‍රයා ළඟින්ම ඉඳගෙන බණ ටික අහන්න තියෙනවා නම් ඉස්සෙල්ලා අපි සියලු දෙනාට විවෘත කරනවා රංගිරි ගම්බුවාරියේ පඤ්ඤා චින්තාශ්‍රමයට සහභාගී වෙලා හැමදෙනාටම පුළුවන් පුළුවන් ආය ඇවිත් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට සජීවීව ශ්‍රවණය කරන්නට ආරාධනා කරනවා මේ වෙලාවටින්. ඒ නිසා හැමදෙනාම පැමිණෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි එමනම් අද දවසේ ධර්ම දේශනාව සමගම ඉදින් නිමා වෙනවා හැමදෙනාටම. සියලු සංස්කාරවලින් නිදහසන උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුත් සරණයි. Thank you.